සියලුම් නැව් ඔවන්ගේ සේවාකාලෙන් පස්සේ යන්නේ කොතෙන්ද කියලා කවුරු හරි ඇහුවොත් ඔව් ඔයා මේ දකින්නේ එහෙම තැනක් නාවික සොහොන් බිමක් එහෙම නැත්නම් නැව් කඩන අංගණයක් මෙමකින් ලෝපුරා මිනිසුන්ට රැකියා ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් සපයන අතර අහම් විදුලි පරිභෝජනයකින් සෑම වසරකම වාහනේ ටොන් මිලියන ගණනක් ලබා දෙන බවට ඇස්තමේන්තු කරලා තියෙනවා ඒක එහෙම වුණත් මේ කර්මාන්තේ රැකියා බහුතරයක් සැලකෙන්නේ ඉතාමත් අවදානම් සහිත රැකියාවන් විදියට එවැගේම තවත් විශේෂ කාරණාවක් තමයි ලෝකයේ ඇති නැව් වලින් බහුතරයක් සංවර්ධනයේ ඌ රටවල නිෂ්පාදනය කරත් නැව් කඩන අංගන බොහොමයක් තියෙන්නේ ඉන්දියාව බංගලාදේශේ පකිස්තානයේ වගේම තවත් සංවර්ධනයේ වෙමින් පවතින රටවල් කිහිපයක